අපි මේ වීඩියෝ එකේදී බලමු කොහොමද ඩොමේන් නේම් එකක් පර්චේස් කරන්නේ කියලා. ඉතින් ඩොමේන් නේම් එකක් පර්චේස් කරන්න අපිට ගොඩාක් සර්විසස් තියෙනවා ඔන්ලයින්. ඉතින් මේ සර්විසස් වල එක එක තැන්වල එක එක ප්‍රයිසස් තියෙනවා. ඉතින් අපිට මේකෙදී අපි ගන්න ඩොමේන් නේම් එකේ එක්ස්ටෙන්ෂන් එක අනුවත් මේ ප්‍රයිස් එක වෙනස් වෙනවා. ඒ වගේම ගන්න සර්විස් ප්‍රොවයිඩර් අනුවත් මේ ප්‍රයිස් එක වෙනස් වෙනවා. ඉතින් අපිට සාමාන්‍ය ඩොමේන් වල ප්‍රයිසස් බලන්න පුළුවන් වෙබ්සයිට් එකක් තියෙනවා. TLD list කියලා Google search කරන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ TLD list කියලා දෙනවා. මේකේ මැද වෙන ඉඳිට චුටි ඉරිකැලලකුත් තියෙනවා වලට පේනවා. ඉතින් මේකට ගිහපම ගොඩක් ජනප්‍රිය ඩොමේන් නේම්ස් වල ප්‍රයිසස් වෙන වෙනම තියෙනවා. දැන් මෙතන .com කියන ඩොමේන් නේම් එක වෙනම තියෙනවා. .net, .co, .xyz. දැන් මම මේකේදී .xyz ඩොමේන් එකක් ගන්න ගියොත් මම මේක උඩ ක්ලික් කරලා අලුත් වින්ඩෝ එකකින් ඒක ලෝඩ් කරපුවාම .xyz ඩොමේන් ප්‍රොවයිඩ් කරන රෙජිස්ටර්ස් ලා 52 දෙනෙක් පෙන්නවා මෙතන. ඒතකොට ඒ කට්ටියගේ ප්‍රයිසස් වෙන වෙනම පෙන්නවා මෙතන. මෙතෙන්නේ මේකින් අපිට ගන්න පුළුවන් $1 වලට. මේකෙදී 1.39 වෙනවා. මේකෙදී එක එක ඒවා වෙන වෙනම ප්‍රයිසස් තියෙනවා. ඒතකොට ඒවේ කූපන් කෝඩ් තියෙනවා නම් ඒවත් මේ විදිහට වෙනවා තියෙනවා. ඒතකොට අපිට .com ගන්න ඕන නම් ඒත් එහෙමයි. මේ .com කියන කුඩ ක්ලික් කරපුවාම එක එක ප්‍රයිසස් වලට තියෙන .com ඩොමේන් ගන්න පුළුවන්. අපිට මේකෙදී මේ ගන්නට ගන්න පුළුවන්. ඒතකොට අවුරුද්දකට පස්සේ ඒකේ රිනියු ෆී එක වෙනම තියෙනවා මෙතන. සමහරක් වෙලාවට මුලින් ගන්නකොට ගණන් අඩුයි, ඊට පස්සේ සෙකන්ඩ් ඩේ එකේදී ඒක ගණන් වැඩි වෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවලදී අපිට පුළුවන් සෙකන්ඩ් ඩේ එකේදී මේක ට්‍රාන්ස්ෆර් කරගන්න වෙනම සර්විස් ප්‍රොවයිඩර් කෙනෙක්ට. ඒ කියන්නේ ගෝඩැඩි එකකින් අපි ගත්තා කියමුකෝ ෆස්ට් ඩේ එකේ මේ ගන්නට. අපිට පුළුවන් සෙකන්ඩ් ඩේ එකේදී මෙන්න මෙතන අපිට ට්‍රාන්ස්ෆර් කොස්ට් එක අඩුම කෙනා බැලුවොත් බ්ලැක් නයිට් කියලා තියෙන්නේ. ඉතින් අපිට සෙකන්ඩ් ඩේ එකේදී මේක වෙන කොහෙට හරි ෂෙයාර් කරගන්න පුළුවන්, වෙන කොහෙ හරි තියෙන සර්විස් ප්‍රොවයිඩර් කෙනෙක් අර දාගන්නත් පුළුවන්. එහෙම නැත්නම් රීනියු කරන්නත් පුළුවන් කිසිම ඉෂුව එකක් නැතුව. එතකොට මේ විදිහට එයාලා තියෙන ගාන දෙනවා. එතකොට මෙතන තව who is protection කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ අපේ ඩොමේන් නේම් එකක් අපි ගත්තට පස්සේ ඩොමේන් නේම් එකේ විස්තර පබ්ලික්ලි අවේලබල් වෙනවා ගොඩක් වෙලාවට. මේ තියෙන්නේ who.is කියන වෙබ්සයිට් එකට ගියපුවාම අපි ගාව තියෙන ඩොමේන් නේම් වල විස්තර බලන්න පුළුවන්. මේ විදිහට චන්දිම galahitiyawa.com කියලා බැලුවොත් අපිට බලා ගන්න පුළුවන් මේ ඩොමේන් එක පර්චස් කරලා තියෙන්නේ කවද්ද, කවුද රෙජිස්ටර්, එතකොට කවද්ද මේක අය අප්ඩේට් කරලා තියෙන්නේ. මේ විස්තර ටික මෙතන බලන්න පුළුවන්. මේක මුලින්ම පර්චස් කරලා තියෙන්නේ 2020. ඒ වගේම මේක අප්ඩේට් කරලා තිනවා 2022. ඒක එක්ස්පයර් වෙනවා 2023. ඉතින් එතකොට මෙන්න මෙතන තියෙනවා රෙජිස්ටර් ඉන්ෆර්මේෂන්. මෙතන නේම් එක, ඕගනයිසේෂන් ඇඩ්‍රස් මේ දේවල් වලට පේනවා. ඉතින් මේව ප්‍රයිවසි ප්‍රොටෙක්ටඩ් සර්විසස් වලින් ප්‍රොටෙක්ට් කරලා තියෙන්නේ මේ ප්‍රයිවසි. එහෙම නැතිනොත් මෙතන මගේ නම, මගේ ඇඩ්‍රස් එක, ෆෝන් නම්බර් එක තියෙනවා. ඉතින් මේ දේවල් පබ්ලික්ලි අවේලබල් කරන්න බැහැ. මොකද මේවා සෙන්සිටිව් ඉන්ෆර්මේෂන් කියන කැටගරි එකට අයිති වෙන ඉන්ෆර්මේෂන්. මොකද ගොඩාක් ඇඩ්‍රස්, ෆෝන් නම්බර්ස් මේ දේවල් වුණොත් සමහර කාලවලට ඒ ඩේටා මිස්යූස් වෙන්න පුළුවන්. බැක් මේල් කරන්න, එහෙම නැත්නම් ඒ ඩේටා යූස් කරලා ඒ විදිහම යූසර් ප්‍රොෆයිල් ක්‍රියේට් කරන්න, එතකොට යූසර් වෙරිෆිකේෂන් ප්‍රොසෙස් වලට යූස් කරන්න, නැත්නම් මේ වගේ දේවල් වලට පුළුවන් නිසා තමයි මේ ඇඩ්‍රස් ඩීටේල්ස්, එතකොට මේ ෆෝන් නම්බර්ස් ඒ දේවල් පබ්ලික්ලිම දාලා නැත්තේ. .lk වගේ ඩොමේන් නේම්ස් එතන හොයන්න බෑ. මොකද ඒව වෙනමම රෙජිස්ට්‍රීස් වල තියෙන්නේ. දැන් සාමාන්‍ය අපිට ජෙනරලි අවේලබල් වෙන ඕනම ඩොමේන් එක ඩීටේල් බලන්න පුළුවන් මේ who.is කියන වෙබ්සයිට් එකට ඇවිල්ලා. දැන් උදාහරණයක් විතර අපි මේ google.com කියලා සර්ච් කරුවොත් ඒක ෆස්ට් රෙජිස්ටර් කරපු දවස, අප්ඩේට් කරපු දවස ඒ දේවල් ඔක්කොම බලන්න පුළුවන්. මේ තියෙන්නේ google.com එක රෙජිස්ටර් කරලා තියෙන්නේ 1997 9:15. ඒ වගේම අප්ඩේට් කරලා තියෙන්නේ 2019 9:09. ඉතින් මෙන්න මේ වගේ විස්තර මෙතනින් බලන්න පුළුවන්. අපිට ඒ වගේම රෙජිස්ටර් වී ඉන්ෆර්මේෂන් උත් බලන්න පුළුවන්. දැන් Google වගේ ලොකු ඩොමේන් ඔක්කොම වගේ රෙජිස්ටර් කරන ගොඩක් වෙලාවට මේ මාක් මොනිටර් කියන සර්විස් එක හරහා. ඉතින් මේ මාක් මොනිටර් ඩොමේන් .com කියන ඩොමේන් එකකින් තමයි ඒ දේවල් ඔක්කොම කරන්නේ. එක ලොකු කම්පැනි එකක්, ලොකු පොස්ට් එකක් යනවා. මෙයාලා ඔක්කොම බ්‍රෑන්ඩ් නේම් ප්‍රොටෙක්ට් කරනවා මාක් මොනිටර් එකෙන්. මෙන් ෆේස්බුක් එක පවා යූස් කරන මේ මාක් මොනිටර් කියන සර්විස් එක. හරි, දැන් අපි බලමු කොහොමද මෙතනින් ඩොමේන් නේම් එකක් ගන්න කියලා. දැන් මට ඔයාලට මේ වීඩියෝ එකේදී පෙන්වන්න ඕනේ සාමාන්‍ය මාක් හරි ඩොමේන් නේම් එකක් පර්චේස් කරන විදිහ. ඉතින් මම මේකෙදී කොස්ට් එකත් සාපේක්ෂව අඩු .xyz ඩොමේන් නේම් එකක් තමයි පර්චේස් කරන්නේ. මම ඒකට යූස් කරන මේ pokeman කියන සර්විස් එක. මට මෙතනම ක්ලික් කරලා pokeman එකට යන්න පුළුවන් මේ විදිහට. ඊට පස්සේ මට පුළුවන් pokeman එකේ account එකක් create කරන්න. එහෙම නැත්නම් මෙතනදී මට පුළුවන් වෙනවා pokeman එකෙන් domain name එක search කරගන්න. දැන් මම මෙතනදී ගන්නවා මේ විදිහට chandima g කියලා search කරනවා මෙහෙම. එතකොට ඒකට අදාළ domain name එක .xyz දෙන අපි ඉතින් ඒක තියෙනවා. මම මෙතන plus icon එක දාලා මේ domain name එක මගේ cart එකට දාගන්නවා. ඊට පස්සේ මම check out එකට යනකොට මෙතන 1 year කියලා තියෙන්නේ.
දැන් මෙතන අපිට ආවොත් මෙතන තියෙන ඩොලර්ස් 2.01ක් කියලා තමයි කොස්ට් එක. නමුත් අපි මෙතන බලපුවම මෙන්න මෙතන තියෙනවා ප්‍රොමෝ කෝඩ් එක. අපිට මේ ප්‍රොමෝ කෝඩ් එක කොපි පේස්ට් කරගන්න පුළුවන් වෙනවා. apply coupon on one pork one එකට මේක දානවා. එතකොට මෙන්න මේ විදිහට 1.1 ඩොලර් වලට මේක ආවා. ඉතින් අපිට ඔන්න ඔය විදිහට ඕනම සර්විස් එක ඩොමේන් එක purchase කරන්න පුළුවන්. දැන් මෙතෙන් continue කියපුවාම අපිට account එකක් create කරගන්න පුළුවන්. නැත්නම් existing account එකෙන් log වෙන්න පුළුවන්. දැන් මට මේකද account එකක් නැහැ කියලා කිව්වොත් pork one එකේ මම අලුතෙන් account එකක් create කරනවා. ඉතින් Chandima 1 කියලා දෙන්න. password එකකුත් මම මේ විදිහට account එකට දෙනවා. පස්සේ ඊමේල් එකකුත් මම දෙනවා. ඉතින් මෙතෙන්දි ඇඩ්‍රස් එක දෙද්දි එක්සැක්ට්ලි හරිම ඇඩ්‍රස් එක දෙන්න ඕනේ කියලා එකක් නෑ. මොකද වෙරිෆිකේෂන් ප්‍රොසෙස් මුලත් ලොබට යන්නේ. ඔයාලට කැමති එකක් දෙන්න පුළුවන්. මම මේකට මේ ඩීටේල් ටික ෆිල් කරලා දානවා. ඉතින් මේ පෝස්ටල් කෝඩ් කෙනෙක් වදන්න නැත්නම් වාගේ සිටි එකේ පෝස්ටල් කෝඩ් එක හොයාගන්න පුළුවන්. Google එකේ ගිහිල්ලා කැන්ඩි පෝස්ටල් කෝඩ් කියලා සර්ච් කරවත් මෙන්න මේ විදිහට ගන්න පුළුවන් පෝස්ටල් කෝඩ් එක. ඔයා ඉන්න ඒරියා එකට අදාළ පෝස්ටල් කෝඩ් එක මේ විදිහට ගන්න පුළුවන්. ඊපස්සේ මම මෙතේ ෆෝන් නම්බර් එක දෙනවා මෙහෙම. ඊපස්සේ මේ නම්බර්ස් මොකක්ද? ඊපස්සේ මෙතන ටික් එක දානවා මම මේක ඉදිරියට. ඊපස්සේ මම මේක නෝ කරනවා. ඊමේල් ඕනේ නැහැ මට. account එක create කරනවා. හරි ඔන්න account එක create කළා. ඊට පස්සේ මෙතන 1.1 ඩොලර් වෙන්නේ. මම මෙතෙන්දි continue to billing කියන එක දාලා මෙතෙන්දි billing මේක pay කරන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා. එකක් තමයි අලුත් කාඩ් එකක් හරහා PayPal හරහා Alipay හරහා crypto වලිනුත් pay කරන්න පුළුවන්. එහෙම නැත්නම් අර පුළුවන් මෙතෙන්දි කාඩ් එකක් use කරලා යන්නත්. මෙන්න මේ ටික් එක දාන්න ඕනේ. මම මෙතෙන්දි කාඩ් එක දානවා මේ විදිහට continue with credit card කියන එක. ඉතින් මේකදී credit card කියලා තිබ්බට ඩෙබිට් කාඩ් යස් කරනත් පුළුවන්. ගොඩක් තැන් වල ඩෙබිට් කාඩ් ක්‍රෙඩිට් කාඩ් කියන දෙකම රෙෆර් කරන විදිහ කියලා ඒක නමින්. ඉතින් ඔන්න ස්ට්‍රයිප් චෙක් අවුට් එකට ආවේ. දැන් මට මෙතන කාඩ් ඩීටේල්ස් ටික ෆිල් කරලා පේ කරන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට එනවා අපිට මේ සමහරට ටූ ෆැක්ටර් කෝඩ් එකක් දෙන්න. මම කමර්ෂල් බැංක් කාඩ් එකක් යස් කළේ. ඉතින් මෙතන කමර්ෂල් බැංකින් ඉන්න කාඩ් OTP එක මම මෙතෙන් දෙනවා. ඊට පස්සේ මම මෙන්න මේ විදිහට ඩොමේන් නේම් එකේ පර්චේසින් එක කරලා ඉවර වුණා. දැන් මෙතනදී ආපහු ටිකක් වෙලා මේක ඕඩර් ප්‍රොසෙසින් කියලා තියෙනවා. සාමාන්‍යයෙන් ටිකක් වෙලාවක් යනවා සමහරක් කියලා මෙතන ප්‍රොසෙසින් එක වෙන්න. මෙන්න මේ දර මම ඩොමේන් නේම් එක ගත්තා. මට මෙතෙන්දෙන් chandimaji@g.xyz කියලා ඩොමේන් නේම් එකක් හම්බුණා. දැන් මම මෙතන මගේ ඊමේල් චෙක් කරවොත් මට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන ෆෝග්මන් එකෙන් ඊමේල් වෙරිෆිකේෂන් account verification වගේ දේවල් ඊමේල් එකේ ඇවිල්ලා තියෙනවා. දැන් මම මුලින්ම ඊමේල් වෙරිෆිකේෂන් කියන කොට ක්ලික් කළා. මෙන්න මෙතන මේ වෙරිෆයි ඊමේල් ඇඩ්‍රස් කෙනෙක් දෙනවා. ඉතින් ඔයාලා ගන්න සර්විස් එක ෆෝක් බන්න වුණත් වෙන සර්විස් එකක් වුණත් ඉවේ ගොඩක් කියලාට මේ විදිහට ඊමේල් වෙරිෆිකේෂන් එනවා. ඒව දීලා අනිවාර්යෙන් වෙරිෆයි කරන්න. සමහර කියලාට ඩොමේන් එක වෙරිෆයි කරන්න කියලාත් එනවා වෙනවම. සෝ ඔන්න අපි දැන් ඩොමේන් නේම් එක ගත්තා. අපිට දැන් අපේ account එකේදී බලන්න පුළුවන් මේ විදිහට අපේ ඩොමේන් නේම් එක සහ ඒ ඩීටේල් ටික මෙතන තියෙනවා ෆෝක් බන්නේ. හරි. අපි ඊළඟ වීඩියෝස් වලදී එතනින් එහාට තියෙන දේවල් ටික කතා කරමු.